දැයි අයිබුවන් Java programming language ඉගෙන ගන්න වීඩියෝ මාලාවේ දෙවෙනි වීඩියෝ එක තමයි මේ අරන් ඇවිල්ලා තින්නේ ඔයාලට. ඉතින් මේ Java වීඩියෝ එක Java එහෙම නැත්නම් sorry Java programming language එක කියන එක එහෙම ලේසි පහසු programming language එකක් නෙවෙයි ඉගෙන ගන්නකොට. ඉතින් මම මේ වෙලාවේ තීරණය කරා එහෙම නැත්නම් හිතුවා මේක ඔයාලා තේරෙන විදිහට එහෙම නැත්නම් බොහොම ආස විදිහට මේක කියලා දෙන්න පුළුවන් නම් ඒක තමයි ඒ ක්‍රමය කියලා. ඉතින් මේකට මම බොහොම පාවිච්චි කරන බොහොම අපූරු software එකක්. මේක NetBeans මේ software එකේ නම. මේක තව software වර්ග ගණනාවක් තියෙනවා. මම පාවිච්චි කරන බොහොම අපූරු software එකක් තමයි මේවට පෙන්වන්න උත්සාහ කරන්නේ. NetBeans කියන software එක. දැන් මම මේක use කරන්නේ 8.2 කියන version එක වල දැන් පේනවා ඇති මම මේ mouse එක තියන්ගෙන තැන. ඉතින් මම මේක open කරන්නම්. ඉතින් මේක දැන් ඔයාලට website එකට ගියොත් මේකේ තිනවා 12 points වගේ අලුත් version එකක් තමයි NetBeans software එකේ අලුත්ම version එක. ඉතින් මම තාමත් මේ පරණ version එකට හුරු වෙලා ඉන්නවා. ඒකට හේතුව මේ පරණ version එකෙන් ඉඳන් අලුත් version එකට ගියහම යම් updates නිසා අපි හදපු software වලට පොඩි පොඩි ගැටලු වෙනවා. ඒ නිසා අපි විකුණුම් මට්ටමේ ඉන්නව නිසා ඒ software එක විකුණන මට්ටමේ නිසා මොකක් හරි අඩුපාඩුවක් આવුවොත්ින් taggal එක හැදීමේ ක්‍රමවේදයක් අපි ගාව තියෙන්න ඕන. ඉතින් එහෙම එකක් නැති නිසා තමයි ඒක හදිස්සියත් එක අවුල් යයි කියන තැකේ නිසා තමයි මේ පරණ version එකත් එක්ක අපි තාම ඉන්නේ. නමුත් අපි අලුත් version වලට යන්න ඕන. ඉතින් මම මේ හැම version එකකම මේක එකම හුරුව තියෙන්නේ. මම ඉතින් ඔයාලට පෙන්නන්නම් කොහොමද මේ Java කියන programming language එක කොහොම ආසාවෙන් මේ දේ කරන්න කියලා. ඉතින් මේ වගේ view එකක් තමයි අපිට NetBeans එකේ හම්බ වෙන්නේ. මේ view එකේ මෙන්න මේ මෙන්න මෙතන පොඩි icons කීපයක් තියෙනවා. මේකේ තියෙන මෙන්න මෙතන new project කියලා එකක්. ඔයාලට දැන් පේනවා ඇති ඒක. ආනේ new project කියන එක ඔයා මෙහෙම click කරන්න. ඒතරට බලා ගන්න පුළුවන් මේ පහලට විශාල වශයෙන් තියෙනවා එක එක දේවල්. Java FX, Java Web, Java EE, Enterprise Edition කියන එක, HTML5, Java ME කියලා කියන්නේ mobiles phone වල නිර්මාණය කරන ක්‍රමවේදය, Java Cart, Maven, PHP, Ruby, C සහ C++ එයාගේ ගොඩක් දේවල් තියෙනවා. ඉතින් මම දැන් මේකේ Java කියන තැනට විතරක් ගිහිල්ලා මේ Java application කියන එක තොරලා next දෙනවා. ඉතින් මෙතනින් වඩ මේ path එක තොර ගන්න පුළුවන්. මෙතන වඩ project එකේ කැමති නමක් දෙන්න පුළුවන්. මම දාන්නම් video second එහෙම නැත්නම් video 2 කියලා දාන්නම්. එතකොට පල්ලෙහැම් බලා ගන්න පුළුවන්. මෙන්න මෙතනින් main class එක අපි දැන් කලින් වීඩියෝ එක කතා කරා වගේ class කියලා අපි පටන් ගන්නකොට Java වල පටන් ගන්නකොට class කියලා අපි පටන් ගත්තේ code එක ලියද්දි. ඒක අපි නමක් ලියනවනේ. ඒ නමම තමයි අපි ඒ file එකේ save කරද්දිත් ඒ නමම තමයි දාන්නේ. ඉතින් මෙතනත් ඒ ආකාරයෙන්ම අපිට තේරෙනවා ඒක ලස්සන්ට ගබඩා වෙලා තියෙනවා. ඉතින් මෙතනින් අපිට path එක තෝරා ගන්න පුළුවන්. ඒක අවුලක් නැහැ. දැන් මම දැන්ට finish දෙනවා මේක. ඉතින් ඔයාලට මෙන්න මේ වගේ view එකක් තමයි මේ තියෙන්නේ. මේ මහේ සොලියුෂන් කියලා කියන්නේ අපේ කම්පැනි එකේ පොඩියට පවත්වාගෙන යන කම්පැනි එකේ software එක. මේකදී මම plus කරලා පෙන්නන්නම් පස්සේ. right? ඉතින් මෙහෙම තමයි අපිට මේකේ එන්නේ මේ video second කියන එක open කරාම මේ project එක එන්නේ මේ විදිහට. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මේ තියෙනවා මේ package එක නෙච්චර හිතන්න පාපින් පස්සේ පැහැදිලි කරලා දෙන්න. පැහැදිලි වේවි ඔයාලට ඒක වැඩි කරන් යනකොට. public class video 2 කියලා එකක් තියෙනවා. एक मेतन बलन निबल पब्लिक मम कलिंग वीडियो के सन्दा करें न है क्लास वीडियो टू तम क्लास सन्दा करें मत पब्लिक इसी पहले करना पब्लिक पब्लिक पोदू की ओर तक एक्सेस करना पुलवा तेरू यदि मेतन पब्लिक मेन मेथड देख पब्लिक स्टैटिक वाइट मेन स्ट्रिंग कोटवरहान आग्स को නමුත් අපි සාමාන්‍ය මෙතන තමයි ලියන්නේ පුරුද්දක් විදිහට. නමුත් කලින් වීඩියෝ එකේ මම දැන් මෙතන මේක මෙතනින් දාලා පෙන්නේ මම ඔයාලට එහෙම කොටුවා නන්දේක. ඒ දාලා පෙන්නේ එක වැඩ කරනවා කියලා පෙන්නුම් කරන්න. right? ඉතින් මෙතන තියෙනවා අර ඉරි කැලි දෙකක් type දාලා to do code application logic here කියන කොටස. ඒ කියන්නේ අපි සාමාන්‍ය programming language එක comment එකක් සඳහන් කරනවා. ඒ comment එක සඳහන් කරන්නේ ඉරි කැලි දෙකකින්. තනි පේළු පේලියක් නะ. ඉතින් මම මේකේ පොඩ්ඩක් options වලට ගිහිල්ලා फोन चूट लोक वाला पोडक मदि वगे मैं लोक विस्तनी विस्ती साय वगे दल मे वे विशाल पोड बला मेतन मम्म मेक मुक टाइप का मेतन मेम करना सिस्टम डॉट आउट डॉट प्रिंट पर हम
එක අවසන් කරනවා. ඉතින් මෙතන මම ඇතුලේ දානවා අර වගේම අර අපේ අපි හිතමු මේ Java ගුරු වගේ එකක් ටයිප් කරලා ඒක රන් කරන්න පුළුවන් අපිට රයිට් ක්ලික් කරලා ඉන්න මෙනු එකේ රන් ෆයිල් එක දුන්නාම අර බලන්න ෂෝට් කී එක බලා ගන්න පුළුවන් Shift එකයි F5 තමයි මේකේ ෂෝට් කී එක අන් දෙන්නකු ටික වෙලාවක් කියලා මේක රන් වෙනවා වාඩ බලා ගන්න පුළුවන් මේ පල්ලෙහෙන් පොඩියට අවුට්පුට් කියලා මෙතන පොඩි වින්ඩෝ එකක් එහෙමත් අපි කියන මේක පොප්අප් එකක් මත් නෙමෙයි මේක ඩොක් වින්ඩෝ එකක් උඩට යවන්න හැම පුළුවන් නිසා මෙවන් අර Java ගුරු කියන අවුට්පුට් එක මෙතනින් අපිට ආවා හරිද ඉතින් මේ NetBeans වලදී තවත් වාසියක් තියෙන මේක ඇත්තම මම රෙකමන්ඩ් කරන්නේ නැහැ ඔයාලට මේක ඉගෙන ගන්න කාලේ මේක රෙකමන්ඩ් කරන්නේ නැහැ මම මොකද ඉගෙන ගන්න කාලේ අපි සාමාන්‍ය නෝට්පෑඩ් එක තමයි ඉගෙන ගන්න ඕන නැත්තම් මේ කෝඩින් එක අපිට හුරු වෙන්න එපැයි මේක ටයිප් කළාම අපිට හුරු වෙන්න ඕන තමේ කෝඩින් අපිට ලේසියෙන්ම මතක තියාගන්න බැහැ මේක ටයිප් කරලා ටයිප් කරලා ටයිප් කරලාම අපිට හුරු වෙන්න ඕන. ඉතින් මේ NetBeans එකේ තව ෂෝට්කට්ස් ගොඩාක් තියෙනවා මේ NetBeans එක මම රෙකමන්ඩ් කරන්නේ නැහැ. ඇත්තටම ඉගෙන ගන්න ළමයෙක්ට ඉගෙනගෙන ටික කාලයක් ගියාට පස්සේ ආ software එකක් නිර්මාණය කරන්න බොහොම පහසුයි මේ NetBeans එකෙන්. ඉතින් මේක අපි සාමාන්‍යයෙන් කියන Eclipse කියලා මේ වගේම software එකක් තියෙනවා Eclipse කියලා. ඒ Eclipse කියන එක තමයි අපි සාමාන්‍යයෙන් ඉගෙන ගන්නකොට යොදාගන්නේ Java ඉගෙන ගන්න කාලේ අපි Eclipse software එක යොදා ගන්නවා මොකද ඒක ටිකක් ගැඹුරු software එකක් නිසා අපි NetBeans කියන්නේ බොහොම සුරංගනා Montessori software එකක්. ඒකෙන් ඉතින් software එක තුන නිර්මාණය කරලා අපිට අතර කීයක් හරි හොයාගැනීමේ ක්‍රමවේදයක් තියෙනවා. ඉතින් මම මේක දැන් මේ කියලා දෙන්න උත්සාහ කරන්නේ. ඉතින් මේකේ මම type කරනවා මෙහෙම S out කියලා ගහලා tab key එක බබු ගමන් වට දැන් තේරෙනවා සියල්ල මම අයවතාවක් කරලා පෙන්නන්න. type කරන්න අවශ්‍ය නැහැ වෙන බලන්න. S out tab key එක බබු ගමන් ටැබ් එක ටැබ් කී එක කැප්ස් ලොක් එක උඩින් දෙන ටැබ් කී එක අන්න ඒක ඔබ ගමන් ෆිස්කල් අරග එනවා ඉතින් ඕක හොඳ නෑ කියලා දැන් ඔයාලට තේරෙන්නේ නැති ඇයි හොඳ නැද්ද කියලා මේක අපි මෙහෙම ටයිප් කරන්න ඕන system.out.print කියලා ටයිප් කරන්න ඕන අපි මේක මෙහෙම මේ ආකාරයට ඕනම ටයිප් කරන්න ඕන අපි දැන් මේක හුරු වෙන්නේ නැත්තම් තව මේකේ ලේසි ක්‍රමයක් තියෙනවා ඒක විතරට අර ටැබ්ස් එකට ටැබ් එකට වඩා පොඩ්ඩක් ලේසි මේක ඊටත් ටිකක් අමාරුයි මේ බලන්නකෝ මේ අපි දැන් system එක ටයිප් කරලා ඉතුරු වචන අමතකුණා කියන්නකෝ ඩොට් එක ගහපු ගමන් අර උඩින් එනවා අපිට රෙකමෙන්ඩේෂන්ස්. ඒ කියන්නේ එයා අපි එකට කියනවා මේ ෂෝක් වචනය. එයාලා අපිට දෙනවා අපි කැමති එකකින් තෝරලා බලලා ගන්න පුළුවන්. මේ තින්නේ ඒ Java වල භාවිත කරන එක එක දේවල්. අපි මෙතන මෙතඩ්ස් කියලා. ඉතින් මෙතඩ්ස් තියෙනවා, ක්ලාස් තියෙනවා, එක එක જાති ගොඩක් දේවල් තියෙනවා. ඒවයිද අපි පස්සෙ කතා කරමු. දැන් මම මේගොල්ලන්ට කියලා දෙන්න උත්සාහ කරන එක මම කියලා දෙන්නම්. දැන් ඔන්න Java වල අපි ටිකක් එක පාඩම සාමාන්‍ය මේක අපි කියලා දෙන්නේ නැහැ Java ඉගෙන ගන්න. ළමෙක්ට ෆස්ට් ටයිම් නමුත් මේකට පොඩි ආසාවක් ඇති කරන්න ඕන නිසා තමයි මම ආයෙ තවක් කියන කතාව නේද? හරි ඉතින් මෙහෙමයි කරන්න තියෙන්නේ. මේ වම් අත පැත්තේ තියෙන මේ වීඩියෝ කියන ඔප්ෂන් එකට ගිහිල්ලා රයිට් ක්ලික් කරලා එන මෙනු එකේ උඩින්ම තියෙන නිව් කියලා පොඩි ඔප්ෂන් එක ඒකට යන්න. ඒකේ ගියාට පස්සේ තියෙන ඔප්ෂන්ස් ගණනාවක් මෙතන. මේකින් එක මම පැහැදිලි කරන්නම් මොකද්ද මේ කරන්න කියලා. මේ J frame form කියලා පොඩි කොටසක් තියෙනවා. දැන්ට අපි ඒක යම් home home ඉතින් වාර මේක new මේ පොඩි window එකක් ආවා මේකේ class name එකක් තමයි ඇත්තටම මේක අපි නිර්මාණය කරන්නේ මේකට අපි කැමති නමක් දාගන්න පුළුවන් මම දාගන්නම් frame 1 කියලා සාමාන්‍ය නම අපි නමක් ලියද්දී මෙහෙම ඉලක්කම් මෙහෙම උලට ලියන්නේ නැහැ දැන් ඔයාලා ලියපු ගමන් මේ පල්ලෙහා රතු පාටින් ආවා දැක්කද the class name is not valid ඒක අපි සාමාන්‍ය programming languages ඉගෙන ගන්නකොට කියන නමක් දෙයක් තමයි ඉස්සරහට නමක් ලියද්දී ඉලක්කම් දාන්නේ නැහැ පස්සේ දාන්න පුළුවන් මෙහෙම frame දාලා එක දාන්න පුළුවන් මේ වගේ ඇට් වගේ සිම්බල්ස් දාන්න බැහැ අපිට the class name is not valid හැබැයි මේකේ සිම්බල් එකක් දෙනවා underscore කියලා ඒක යූස් කිරීමේ හැකියාව තියෙනවා හරි right ඒක දැන් okay නේ මේ නමක් දීලා finish දුන්නාම ඔයාලට බලා ගන්න පුළුවන් දැන් අර වීඩියෝ කින ඒ පැකේජ් එකේ අපි කලින් තිබ්බා video 2.java කින මෙන්න මේකට සම්බන්ධයි හිටියේ දැන් ෆ්‍රේම් කියලා අලුත් එකක් ඇවිල්ලා තිනවා ඒක double click කරලා open කරාම මේක නිකන් අමුතු එකක් තියෙනවා නේද right දැන් හරි ලේසි මේක ඕපන් කරාම මේ දකුණත පැත්තෙන් තියෙනවා මේ හරි අපූරු මේ නිකන් අර Photoshop වගේ නිකන් අමුතු දෙයක් මේ නේද ඔයාලා පේනවා ඇතිනේ මේ Photoshop වගේ එකේ දේවල් ටිකක් තියෙනවා ඉතින් ඔයාලට මේ කැමති එකක් මෙතනින් ගන්න පුළුවන් මෙහෙම ක්ලික් කරලා අරන් එන්න ඇතිනේ මම කරලා පෙන්නන හොඳට බලා ගන්න මේ මෙතන බටන් කියලා එකක් තියෙනවා නේද මම ඒක ගන්නකොට මෙහෙම ක්ලික් කරා ඊට පස්සේ ක්ලික් කරන් අර drag and drop කරන්න ඕනේ නැහැ නිකන් ඔයා mouse එක අරන්ගෙන මෙහෙම එච්චරයි ඉතින් क्लिक करेंगे फोटोशॉप
පට්ට ආසයි ඉතින් මේ මේ වැඩේ මෙහෙම කරනකොට ජාවා ඉගෙන ගන්න පට්ට ආසයි නමුත් ජාවා වල ලොජික් එකට අපි පස්සේ හිමීට යමු ඉතින් ඔහොම තමයි සෙට් වෙන්නේ වැඩේ මේකේ මේ අපිට නම රිනේම් කරගන්න පුළුවන් වැඩ කරන්නේ රයිට් ක්ලික් කරලා එන මෙනු එකේ උඩම දෙනවා edit text කියලා ඔප්ෂන් එකක් ඒකට යන්න වඩ පුළුවන් මේ login වගේ එකක් දෙන්න මේ දැක්කද මේක ෆොන්ට් සයිස් එක පොඩි වගේ දිනවන ලොකු කරගන්නත් පුළුවන් රයිට් ක්ලික් කරා ඒ බටන් එක උඩ එන මෙනු එකේ යටම දෙනවා properties කියලා ඒකට ගියා ඒක දෙනවා මේ තියෙන ෆොන්ට් කියලා කොටස ඒක ලොකු සයිස් එකක් දී ගන්න එහෙම නාන දැක්ක ඉතින් මේවා ඒ පාට වෙනස් කරන්න නම් නම් මේක ගොඩාක් ඔප්ෂන්ස් කරනවක් තියෙනවා ඉතින් ඔප්ෂන් කරනව වාරත් නිකන් try කරන්න පුළුවන් මේ කරන ගම නැත්නම් මම කොහොමද ඉස්සරට මේක මේ වගේ software එකක් අපි නිර්මාණය කරනකොට අපි හිමීට 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 මම මේකින් එක කියලා දෙන්න. හරි මම මේ උත්සාහ කරන්නේ සම්පූර්ණ software එකක් පොඩි software එකක් නිර්මාණය කරලා පෙන්නන්න මේ තමයි ආරම්භය. ඉතින් ඔන්න එහෙනම් මම මේක නිතරම save කරගන්න ඉතින් උත්සාහ කරන්න login කියන button එකක් අපි හදාගත්තා. දැන් මේක අත්‍යවශ්‍යයි මොනවද? යුසර්නේම් එකක් සහ පාස්වර්ඩ් එකක් අපි ඔය Facebook එහෙම ඇලද්දී ඔයගොල්ලෝ දැකලා තියෙනේ මේ යුසර්නේම් සහ පාස්වර්ඩ් ගහනවා. රයිට් ඉතින් අපිට පුළුවන් මේ වගේ text field එකක් ගන්න මේ. දැක්කද? එකත් අරගෙන අපිට size එක එහෙම ලොකු කරගන්නත් පුළුවන් හැම ගැටලුවක් නෑ. ඕන විදිහට මේක හදා ගන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නෑ. දැන් මේක අපි පොඩ්ඩක් run කරලා බලන්නත් පුළුවන්. වඩතර බලන්න පුළුවන් මේ design කියලා කොටසක් තියෙනවා. ඒත් එකම මේ source කියලා කොටසක් තියෙනවා. क्लिक करहाम आनन्द देखकर अरे थाड़ी कोड्स कुड़क हैंडी लती है ना ये मम्मी उकुमा मित्र वाड़े से हितिने के पोट डाइल लती है नहीं तमुद मेरे के है ना गुड़क ती ना कौन बता माम पेन ना मैं बोला ना मैं पैती को लिम बोला ना मैं माइनस 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 तीनों मैं आ मैं दान लाखों ने पॉसिटिव का तीनों नहीं थे प्लस का तीनों नहीं थे हम एक जनरेटेड कोड देखकर एक है ना एक ऑटोमेटिकली निर्माण वेच कोड देखकर आप मेहन डिजाइन ने का हदन को ऑटोमेटिकली कोड देखकर मेहन है देना එක තමයි net beans එකේ තියෙන වාසිය. හැබැයි ඉතින් අර අපි programming language එකක් ඉගෙන ගන්නකොට මේක හරියන්නේ නැහැ. ඉගෙනගෙන කරන වැඩක් ඉගෙනගෙන මේක කරාට අවුලක් නැහැ. මේක ඉතින් කරන්න හොඳ නැහැ ඇත්තම කියන්න මම මේ කරන්නේ හොඳ නැති දෙයක්. නමුත් අර ඕගොල්ලෝ පොඩි ආසාවක් දෙන්න එපැයි මොකද්ද මේ කතන්දරය කියලා. ඉතින් design එක අපි මේක පොඩ්ඩක් click කරලා බලමු. ආන දැක්කද? පතහ codes වගේයක් තියෙනවා. මේ හැම code එකෙන් code එක මම පසුව පැහැදිලි කරන්න මොකද්ද මේ වෙන්නේ කියලා. ඉතින් මෙහෙම පල්ලෙහාට ගියාම ආඩ බලා ගන්න පුළුවන් මෙතන ලයින් 103ක් වෙනකන් තියෙනවා මේ දැක්කද? කියන්නේ පේලි 103ක්. උඩ ඉඳන් පල්ලෙහාට ආවොතින් අපි මේ දින තව කමෙන්ට් දාන ආකාරයක් මේව රන් වෙන්නේ නැහැ. අපි මේවා අපිට අපේ කැමැත්ත පරිදි ලියා ගන්න පුළුවන් මේ දේවල්. මේක මෙහෙම ඕන එකක් වගේ මෙහෙම ලියා ගන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. ඒක කෝඩර කිසිම බාධාවක් වෙන්නේ නැහැ. ඉතින් ඒ ටික මෙහෙම අයින් කරාම ඔය වගේ දේවල් අපි මෙහෙම දැන් මේ ඕත කෙනෙක් මම තියා ගන්නවා ඒක අර කාතල්ලෙකට වගේ තියාගන්නවා. හරි ඉතින් මේ වගේ දේවල් මම ඩිලීට් කරලා දාන්නම් ඕගොල්ලෝ පෙන්වන්නම් පොඩ්ඩක් මොකද්ද මේ වෙන්නේ කියලා. හරි ඉතින් මේක ඇතුළේ මම ඩිලීට් කරන්න යන්නේ නැහැ. මේකත් මම අයින් කරලා පෙන්වන්නම් ඔයාලට. හරි මේ ටිකත් අයින් කරමු. ඔයගේ කමෙන්ට්ස් ඉතින් ඔක්කොම අයින් කරාට පස්සේ මේ දෙකත් අයින් කරමු. ආ දැන් ඔයාලට පේනවා මේ මේ ඩිසයින් එක කරන්න ආසන්නව ලයින් 84ක් 5ක් කියලා අපි ගමුකෝ. මේ ඩිසයින් එක මෙන්න මේ වගේ ඩිසයින් එකක් අපිට හදන්න අපි ටයිප් කරා නම් මේ වගේ පේලි 80 ගානක් ටයිප් කරන්න ඕන අපි 80කට විතර කිට්ටන්න අපි ටයිප් කරන්න ඕනේ මේක මෙහෙමම නැතුව ලස්සන ටයිප් කරා නම් 80කට කිට්ටු වෙන්න මෙහෙම ටයිප් කරන්න ඕනේ ඉතින් ඒක ලේසි කරලා දෙනවා මේ netbeans software එකෙන් මම ආයෙත් තව කිව්වේ ඉතින් මේක අපිට රන් කරලා බලන්න පුළුවන් කොහොම රන් කරන්නේ රයිට් ක්ලික් කරා එන මෙනු එකේ රන් ෆයිල් දුන්නා ආන දැක්කද පොඩි වින්ඩෝ කැල්ලක් අපිට ඕපන් වුණා स्टडी ඉතින් මේ සෝස් එකට ගිහලා රයිට් ක්ලික් කරා රන් ෆයිල් දුන්නාම ඒ අදාළ එක රන් වෙනවා මෙහෙම බලා ගන්න පුළුවන් වින්ඩෝ එක. මේ එකින් එක වෙනස් මේ හැම දෙයක්ම වෙනස් කරන්න පුළුවන් අපිට ඉස්සරහට. මිනිමයිස් කරන්න පුළුවන්, රයිට්? මැක්සිමයිස් කරන්න පුළුවන්, දැක්කද? ඒ වගේ ක්ලෝස් කරන්න පුළුවන්, මේ හැම දෙයක්ම පුළුවන්. ඉතින් ඔය හැම දෙයක්ම මම ලස්සන්ට කියලා දෙන්න. ඉතින් මට හිතෙනවා අදට මේ ඇති කියලා. අපි තව ඕන්න වැඩ පිළිලක් හදමු ටක් ටක් ගාලා මේ වගේ.
රයිට් අපි තව මේක කොපි කරලාම ගත්ත හැකි ඕනනම් මෙහෙම මේ ආකාරයට රයිට් ඔය වගේ රයිට් ලස්සන්ට හදාගව මම ලේබල් කියලා එකක් උදේ එක ගන්නවා මෙතනට මෙහෙම මෙතන මේ මේ අපිට කියන මේක මේ පැලට් කියලා මේකට අපි කියන මේ පැලට් එකේ දෙන ඔක්කොම දේවල් ඔයාලා කරලා බලන්න එතන මොකද්ද වෙන්නේ කියලා ඔයාලට තීරණයක් ගන්න පුළුවන් ඉතින් මේ වගේ පොඩි මේකක් දාගත්තම දාගත්තා user name කියලා type කරගත්තා මම copy කරගත්තා මෙතනට ගත්තා අපි ඒක ටිකක් පොඩ්ඩක් එහාට මෙහාට දාගමු වැඩි right ඒක මම දාගත්තා password කියලා enter කරගත්තා දැන් මේක මම මම හිතන්නේ මම වැරදි එකක් තෝරන් තියෙන්නේ right අපි ගමු label එක හරි දැන් මෙතන password type කරා හරි නේද spelling තබල හරි දැන් මේක run කරන්න පුළුවන් අපිට right click කරලා run කියලා බලන්න පුළුවන් ආ දැක්කත් දැන් ඔන්න කලින් වගේ නේ දැන් ඔන්න text file දෙකකුත් තියෙනවා ඔන්න බලන්න දැන් මට පේනවා දැන් මේක එහෙම එහෙ කරනකොට අර අර එක වෙනස් වෙනව නේද ඒක ඇත්ත design එක වෙනස් වෙනව නේද අත මෙහෙම කරද්ද නම් අවුලක් නැහැ මේ වගේ අවුලනෝනේ රයිට් මෙමෙ දැක්කද මේ මෙහෙම කරද්දී ඩිසයින් එක වෙනස් වෙනවා දැක්ක ඒවා අපිට හදන්න පුළුවන් ප්‍රමාණිකුල අපි හදන විදිහ කියලා දෙන්න යූසර් නේම් එක ටයිප් කරා 123 පාස්වර්ඩ් එක ගහුවා ආ දැන් ඔයාලා දැකලා ඇති සාමාන්‍ය වෙබ්සයිට් වලට යනකොට මේ පාස්වර්ඩ් එක ගහනකොට මෙහෙම ඉලක්කම් අපි ටයිප් කරන එක අකුරු ටික පේන්නේ නැහැ නේද නිකන් ඩොට් මොන හරි බෝල වගේනේ වැටෙන්නේ නේද ඒකට හදන්න පුළුවන් මෙහෙම කරන්න ඩිසයින් වලට ගියා මේක අයින් කරා අපි මකල්ලා मेके तीन मे पैलट बला हर तीन मे हरी बला पासवर्ड फील्ड है कदा पासवर्ड फील्ड मैं क्लिक क्लिक करा एक आरंगा मेतन ओन हदागा तरी लुक कर लेम एक मकान पर राइट क्लिक करा एडिट टेक्स्ट किया एक मकान लैम टेम बलम सोर्स किया राइट क्लिक करा रन करा नावा ना यूज नेम 123 पासवर्ड 321 हाँ दें वाट पेन एक इलाकंट अभी टाइप करना अब मुन टाइप करा एक अभी पेन नहीं लॉगिन क्लिक कर हम मुकूत पेन एक किसी कमांड का दूने नहीं सर ये देखें आप इलांग वीडियो के हम बेमु इलांग वीडियो के हाट की हिल अभी कहो तो मैं लॉगिन फॉर्म में अत्र डेटाबेस का संबंध कर लेटाबेस कर लगूट खदल अत्र दत्ता टीका दाल එදතර ආපු අරගෙන Facebook එක වගේ user account එකක් කොහොමද Java නිර්මාණය කරන්නේ කියලා ඔයසට බලමු ටිකින් ටික හිමින් හිමි වෙලාව අඩු කර ගන්න ඕන වීඩියෝ එකේ නැත්නම් බලන කට්ටිය අඩු වෙනවා ඉතින් එන්න ඕමයි අපි වැඩේ යන්නේ මේ සම්බන්ධන ඉස්සරහට ඉතින් මොනවද තවදක් කියනවා අපේ වීඩියෝ එක subscribe කරලා නැත්තම් අපිව subscribe කරන්න එහෙනම් भूमि स्तुति।